මට ඔබට කියන්න ඕනේ ඔබ ගැන මිනිස්සු ගොඩක් දේවල් කියනවා ඇති. ඔබේ අම්මා, ඔබේ තාත්තා, ඔබේ සහෝදරයෝ, ඔබේ වටපිටාවේ ඉන්න අය, බාහිර සමාජය, ඔබ රැකියාව කරන තැන, ඔබේ ආයතනයේ අය ගොඩාක් දේවල් කියනවා ඇති. නමුත් ඔබ ගැන දන්නවද? ඔබ කවමදාවත් අමතක කරන්න එපා ඔබ පිළිබඳව ඇත්ත. ඔබ ඇතුලේ ආදරණීය මිනිසෙක්, ඔබ ඇතුලේ රත්තරන් මිනිසෙක් ඉන්නවා. ඒක අමතක කරන්න එපා. දැන් මේ අපි අඳගත්තු ජීවිතයක් මේ. පොරෝගත්තු ජීවිතයක් මේ. නමුත් අපේ ඇතුලෙම අපි ඒකට කැමති නැහැ. නිකන් ඔය ඉන්නකොට හිටපු ගමන්, ඔය හොස්පිටල් එකේ හැම වැඩ කරන ගමන්, ඇවිදින ගමන් පරණ සින්දුවක් මතක් වෙලා හොස්පිටල් එක කියලා තමත කළා නැට වෙලා නැද්ද? ඒක පාර මතක නෑ. කොච්චර වෙයි? ටක් ගලන වටා පිටරි නෑ. ආයි ටක් ගල ආයි ඇදස් වෙනවා. ආයි මන් ડોක්ටර්. ඒක ටක් ගල ඇඳ ගන්නවා. ඇතුලේ ඉන්න කය මේකෙන් නෙමෙයි. හැබැයි අපි ටක් ගල ඇඳ ගන්න. අපි එහෙම තමයි. අපි ස්වභාවය. අපිට නිදහසේ හැසිරෙන විදියක් නෑ. අපිට ආදරෙන් හැසිරෙන විදියක් නැහැ. අපිට අපේ ස්වභාවය එළියට ගන්න විදියක් නැහැ. අපිට සිද්ධ වෙන අතෙන්ට ඕන විදියට ඉන්න. දැන් මේ මම මේක දැන් වීඩියෝ කරලා හිටන්, මම මේක දැම්මොතින් මෙන්න මේ ඩර්ඩන්ස් හොස්පිටල් එකේ මේ වැඩ කරන ස්ටාෆ් එක කියලා මේකට ලෙඩ්ඩු වෙන එක නතර කරන්න බැරි වෙනවා ෂුවර් එකට. ඇයි දෙයියනේ මෙච්චර හිනා වෙන, මෙච්චර ආදරේ, මෙච්චර නිකන් සාන්ත පේදුරුල වගේ සෙට් එකක් නම් මේකේ වැඩ කරන්නේ. හරි නේද? ලෙඩ්ඩු පණ අරගෙන එයිනේ මෙහෙට. අනේ ඒ නර්ස් නම් එහෙම නෑ, අම්මෙක් වගේ කියලා. මේක බැලුවම මට අදාහ ගන්න බෑ. මට සිංගප්පූරුවේ පොලිසියට ගිය එකේ අනිත් එක දැන් වෙලා තියෙන්නේ. අහෝ මන්නේ මෙහෙම ආවේ පළවෙනි දවසනේ. අපිත් ලෙඩ්ඩු හැටියට මෙහෙට ඕන තරම් ඇවිල්ලා තියෙනවා. මොකද අපිත් ලෙඩ්ඩු. මොකක්ද හේතුව? අපිට ජීවිතේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් කිසි චරිතයක් රඟපාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ඇතුලේ තමයි මිනිස්සු අපිත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ හිතේ අමාරුවෙන් තමයි අපි මැරෙන්නේ. අනේ මූ මගේ ඇතුල දන්නේ නැහැ. එක්කෝ හිතා ගන්නවා මං ආඩම්බරකාරයෙක් කියලා, එක්කෝ හිතා ගන්නවා මම හිතප්පපුවක් නැති අමනුස්සයෙක් කියලා. එහෙම හිතාගෙන තමයි අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ. අපි ඒ හිතේ අමාරුවෙන් තමයි මැරෙන්නේ ගොඩක් අය. අහන් ඉන්න, ඔබේ හිත ඔබ ගැන කියන දෙයට වඩා අනිත් අය කියන දේ කවදාවත් අහන්න එපා. ඒ අය ගොඩක් ඒවා කියයි. ඒ වුණාට ඒවා එකක්වත් ඇත්ත නෙවෙයි. ඔබ ගැන ඇත්ත දන්නේ ඔබම විතරයි. ඒ නිසා ඔබ බොහෝ විශ්වාස කරන්න ප්‍රථමයෙන්ම. සින්දුව බහල ඇති ඕන තරම්. නමුත් මම දැන් කියන ඕකට අහගෙන ඉන්න. මගේ හිත මොනවද මුමු නෙනවා. Oh, do come, oh, do come, oh, do come.
තිස්සම ඔබට ඇහෙන්නේ අනිත් අය කියන ඒවා. මේ රට ලස්සන කරන්න පුළුවන් කියලා මගේ දැඩි විශ්වාසයක් තිබෙනවා. දැඩි විශ්වාසයක්. මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා මගේ දැඩි විශ්වාසයක් තිබෙනවා. හැබැයි මේ ඔක්කොම කියනවා අහන් හිටියත් ඔය විශ්වාසය නැති වෙනවා. එළියෙන් කියනවා අහගෙන හිටියොත් ඔය විශ්වාසය නැති වෙලා යනවා. ඇයි මොනවද කියන්නේ? මුන් ඔක්කොම හොරු. මේ රට හදන්න බෑ. මේ කියන්නේ මෙහෙමයි. කියන්නේ මෙහෙමයි. දැන් මගේ වාහනේ මං ගෙදරින් පිටත් වුණා. පිටත් වෙලා එනකොට මගේ ෆෝන් එක වැටුණා. ඊට පස්සේ පාරෙන් උඩට දානකොට පොල් ගහක තිබිච්ච ඇට්ටියක් කෙලින්ම වහලට වැටුණා. මම මෙතන ඉන්න අනාලක. මගේ රියදුරු මහත්මයා මට කියනවා, "සර් පොඩ්ඩක් පරිස්සමෙන් තුන්සරයක් බාධා වුණාද?" මේ මගුල ඔළුවෙන් ගලවන්න නැතුව අපිට දැනෙන ජීවිතේ දිනන්න. තුන්සරයක් බාධා වුණා නෙමෙයි, ඇට්ටිය වැටෙන වෙලාවේ මගේ ජිප් එක යට තිබුණේ. මේ ෆෝන් එකයි මේකයි මං ජීප් එකට දාන්න කියලා දුන්නා. මේක මම දැක්කෙත් නෑ, ෆෝන් එක යටින් දෙනවා. එයා දැක්කෙත් නෑ, ඕක අතෑරියා. ඒ නිසායි වැටුනේ. ඉතින් අපිම මේ අවදියෙන් නැතුව අර අවයානස් එක නැතුව අපි වැඩ කරලා අපි කියනවා බාධා වුණාලු. ඊට පස්සේ මගේ දෛවේ කොහේ හරි දකින් නැතිව ඉන්නේ හැකට බාර දීලා මගේ ජීවිතේම දුක් විඳිනවා. මේ මොන බොරුවකද අපි ජීවත් වෙන්නේ? මොන මිත්‍යාවකද ජීවත් වෙන්නේ? දැන් සමහර නාරක බලන් ඉඳි නෑ බලපංකෝ, යනකොට හරි මොකක් හරි වෙයිද කියලා. ඔව් ඔව් දැන් කමක් නෑ. ඉතින් අපිට අපේ ජීවිතේ අපිට සිද්ධ වෙන්න දෙයක් තියෙනවා නම් ඒක අපිට නවත්තන්න බෑ. ඒ වගේම අපිට ටිකක් කල්පනාවේ වැඩ කරත් ගොඩක් දේවල් නවත්තන්නත් පුළුවන්. මිනිස්සු ධර්මය මත පදනම් වෙන්න ඕනේ. ධර්මය මත. මම ෆේත් එක ගැන නෙමෙයි කතා කරන්නේ. අපි එක එකනාට පර්සනල් ලයිෆ් එකක්, රිලිජියස් ලයිෆ් එකක්, ෆේත් එකක් තියෙනවා. මම ඒකට මොකුත් කියන්නේ නෑ. නමුත් මේ මිත්‍යාව ගේන්න එපා ජීවිතේට. මේ මිත්‍යා ජීවිතේට ගේන්න එපා. මිනිහෙක් වැටෙන්න පුළුවන්. දැන් පොඩි කාලේ ඔබ දන්නවද ළමයාට කරන්නේ toy ටිකමනේ ආහා වැටේ කියනවා. ඌට නැගිට ගන්න බැරි වෙන්නේ එතන ඉඳලානේ. කෙලින්ම මූ ඇඟිල්ල කටේ දානවා. කකුල ඇඟිල්ල කටේ දානවා. ඒවට මොකුත් කියන්නේ නෑ. බැරි වෙලාවට අත මෙහෙම පල්ලෙහාට ගියොත් ඒක කරලා ගාතර ගහනවා මේ කියන්නේ. ශරීරේ සමහර තැන් ළමයි එහෙමනේ මේ අර ළමයා වර්ධනය වෙන්නේ අල්ලලා බලලා ස්පර්ශ කරලා බලලා එහෙමනේ. ඕන තැනක් ස්පර්ශ කරලා ගමන්නේ මෙතනින් පල්ලා ස්පර්ශ කරන්න එපා. එතකොට දැන් ළමයා ලොකු වෙන්නේ කොහමද? භයානක ආයුධයක් මා ළඟ තියෙනවා. ඊපස්සේ එන අප්සෙට් නේ මූ එකේ. ඊපස්සේ මූ මේක වහ ගන්න හදනවා, මූ මේක බේර ගන්න හදනවා, මූ මේක අනිත් අයගෙන් පරිස්සම් කර ගන්න හදනවා. මේක ඊපස්සේ ඔතන ඉඳලා අපිට වැරදිලා නැද්ද? මගේ හිත මොනවද මොමු නැනවා. ඔබේ හෘද සාක්ෂිය ඔබට කතා කරන හඬට ඔබ ඇහුම්කන් දුන්නේ නැතුව වටේට ඇහුම්කන් දුන්නොත් ඔබ දුප්පත් වෙනවා. ඔබ දුප්පත් වෙනවා. මං කියන්නේ කුණුහරුපයක් නෙවෙයි. මං කියන්නේ කුණුහරුපයක් නෙවෙයි. අපේ දරුවන්ට නිවැරදිව ලිංගික අධ්‍යාපනය දීලා ළමයාගේ ජීවිතයේ ඇතුළේ ඇතිවෙන ඒ ස්වභාවික ක්‍රියාවලිය ස්වභාවිකව අඳුනගන්න ඉඩ නොදීම නිසා අද අසහනකාරීව බිහි වෙලා වැරදි ලිංගික ප්‍රශ්න ඇති වෙලා ළමයි අතරේ අනවශ්‍ය පීඩාවල් ඇති වෙලා සම්පූර්ණ විනාශ වෙන්නේ ඇයි? මේ බොරුවත් එක්ක, මේ මිත්‍යාවත් එක්ක ජීවත් වෙන නිසා. බලහත්කාරකම ඇයි? අපි දකිනවා මීට වඩා ලෝකෙ දියුණු රටවල් වල රස්නේ කාලෙට ඇඳුම් අඩුවෙන් අඳිනවා, සීත කාලේ වැඩියෙන් අඳිනවා. මේක දේශගුණික ප්‍රශ්නයක්. අපේ රටේ දේශගුණයට එන ගැව්වත් කමන්නේ ඇඳුම් අඩුවෙන් අඳන් කියොත් දරුවෝ පිස්සු හැදෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ මනස හරියට මෙහෙම ගන්න දන්නේ නැති නිසා. මේ ස්වභාවික දේ ඔබ බොරුවට වහන්න හදන්න එපා. හැබැයි අපි මේ අසහනෙන් තොර නම් අපි බලහත්කාරකම් කරන්නේ නැහැ. මේ අසහනෙන් තොර නම් අපි වැරදි සම්බන්ධකම් වලට යන්නේ නැහැ. මේ අසහනෙන් තොර නම් අපි තව කෙනෙක් දැන් එහෙම නෙවෙයි. මං වාට ආදරය කියනවා. මං වාට කැමති නැහැ කොහොම වෙඩි තියෙන්නේ. දැන් එහෙම කියන්නේ ලව් එෆ් ආර් යන්නේ නේද? කොපීයෙන් අයිනෝ. මේ මාර සීන් එක ගන්න. ඒ කියන්නේ මට අකමැතියි කියලා කියන්න බෑ. මරනවා. ඇයි එහෙම වුනේ?
මගේ හිත මොනවද මුමුණනවා යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබේනවා පොඩුකාර මල්රේනුවගින් සුවද පෙදනවා ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා මේ ලෝකෙ ලස්සන වෙලා තියෙන්නේ වෙනස්කම නිසානේ යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා මුළු ලෝකෙම සුදු පාට මල් තිබුණා මොකද වෙන්නේ එවනත මුළු ලෝකෙම රතු පාට මල් විතරක් තිබුණා නම් මේ ලස්සන නැහැ නෙක නෙක පාටින් එක එක පාට ඒක තමයි හැබැයි මේ මල් මෙච්චර ලස්සන වෙන්න තව හේතුවක් තියෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා දැන් අපි සාමාන්‍ය පුරුදුලා තියෙන්නේ වැස්සත් බයිනවා පැව්වත් බයිනවා බයින එක නතර වෙනවද නතර වෙන දිගරම් බයිනවා එතකොට ඒක හරියට මේ වගේ යුද්ධ වෙලාවේ එක නගරෙක අම්ම කෙනෙක් යාඥා කරනවලු දෙයන් වහන්සේට යාඥා කරනවලු අනේ මේ බෝම්බ දානේවා අපිට වැටෙන්නේ නැතුව අපිව ආරක්ෂා කරලා දෙන්න කියලා දැන් යාඥා කරනවලු දැන් හැන්දෑවේ දැනගන්නවා මේ ප්‍රවෘත්ති වලට අද බෝම්බ දාලා තියෙන්නේ නගරේ අනිත් පැත්තට කියලා දැන් මෙයා දෙවියන් වහන්සේට ස්තුති කියනවලු ඇයි බෝම්බේ පැත්තේ නේද තියෙන්නේ අපේ පැත්තට නෙමෙයිනේ එහෙම තමයි අපි උන් යාගම තව දවසක් එක්කෙනෙක් මේ තව එකෙක්ව මරන්න එළවනවා මරන්න බන්නේ කියලා අරගෙන එළවනවා ඉස්සරහ යන එක මර බය දුවනවා මූ මරන්න එළවනවා එහෙම යනකොට මේ දැන් පල්ලියක් මැදින් දුවනවා දුවනකොට දැක්ක අර බ්ලෙසඩ් සැක්‍රමන්ට් තියලා ඔක්කොම දැන් අල්තාරේ තියෙනවා අර මර බය යන එක ඒව මොකුත් අදාළ නැහැ කරාදි වැටෙන් පැනලා අල්තාරිනු පැනලා මූ දිව්වා ජීවිතේ බේරගන්න දුවන්නේ පිටිපස්සෙන් එන්නේ මේ කතෝලිකෙක් දැන් මූ ටග්ගල මේක දැක්ක සබ්සාදවන්තේ වඩම්බල ඉන්නවා දැන් කුරුසේ තියෙනවා ටග්ගල නැවතුණා මන්නේ පැත්තකින් තිබ්බ දන ගහලා වැඳලා හිටන් ආයි මන්නේ අරගෙන අරුව පන්නගෙන යනවා ඊට පස්සේ ආයි ඔකේ මේක තමයි අපිට වෙලා තියෙන හේනේ. හැබැයි ඔබ බලන්න. යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා. මල කරන්නේ තමුන්ගේ වැඩේ විතරයි. එතකොට පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා. වැස්ස වහිනවා. මල පිපෙනවා. වැස්ස වහිනවා. දැන් මල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යන්නෙත් නැහැ. මේ මල වෙද රිපෝට් බලන්නෙත් නැහැ. ඒ මොකුත් නැහැ. මල කරන්නේ තමුන්ගේ වැඩේ විතරයි. මල පිපෙනවා. එතකොට පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා. මේ සබදාමේ පැවැත්මක් තිබෙනවා. ඒ සබදාමේ පැවැත්මට කීකරු වුණාම අපි පවතිනවා. මම ගොඩාක් මේ මාළුත් එක්ක මගේ සම්බන්ධකමක් තියෙනවා. එක මාළු විශේෂයක් ඉන්නවා ඒගොල්ලෝ ඒ නියඟ කාලේ එනකොට ඒගොල්ලන් කලින් දැනෙනවා ඒ සබහදාමෙන් මේක තියෙනවා ඒගොල්ලෝ මොකද කරන්නේ මඩ ඇතුළට ගිහිල්ලා මඩ ඇතුළේ විත්තර දානවා මඩ ඇතුළේ විත්තර දානවා විත්තර දාලා විත්තර හංගනවා ඊට පස්සේ නියඟ ඇවිල්ලා වතුර ඔක්කොම හිඳිලා මේ මාළු ඔක්කොම මැරෙනවා මේ සියලුම මාළු ටික මැරෙනවා ඊට පස්සේ ඉඩෝරි ඉවර වෙලා වහිනකොට අර පොළව ආයි තෙමිලා වතුරට පිරුණාම අර ඇතුලේ තියෙන බිත්තර පුපුරනවා. අර මාළුව ආයි ජීවත් වෙනවා. ඒ પરම්පරාව ආයි පවතිනවා. පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා. එතකොට මම පිපෙනකොට මට ජීවත් වෙන්න
ආකාසෙන් වලාකුළු අඳලා මට පොද වැස්සක් එවනවා. ඒ තමයි මල අත්දකින දේ. හැබැයි මං ඒ වැස්ස නිකන් ගන්නෙ නැහැ. කෝඩුකාර මල් වේනුවකින් සුවඳ බෙදෙනවා. ඒ ගන්න දෙයට මං තව දෙයක් එක්කාසු කරනවා. මල් රේනුවකින් මං සුවඳ බෙදෙනවා. එතකොට ඒ සුවඳින් මගේ හුස්ම